ඔබගේ ආධ්‍යාත්මික ගමන දේව වචනයේ දිව්‍ය ප්‍රඥාවෙන් ආලෝකමත් කිරීමට උත්සාහ කරන අපගේ නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. මෙම අභියෝගාත්මක කාලවලදී ජීවිතයේ පරීක්ෂාවන් සහ පීඩාවන් නිසා අහිමි වීම, ප්‍රතික්ෂේප වීම තුළින් ගමන් කිරීමට නිරන්තරයෙන් සිදු වෙනවා. කෙසේ වෙතත් ශුද්ධ ලියවිල්ලේ ආලෝකය තුළින් ඔබට බලාපොරොත්තුව, ශක්තිය සහ අරමුණ පිළිබඳව නව හැඟීමක් සොයාගන්න ඔබට පුළුවන්. සෑම උදෑසනකම සහ රාත්‍රියේදී අපි ඔබේ ඇදහිල්ල පොහොසත් කිරීමට සහ ඔබේ ආත්මය ශක්තිමත් කිරීමට ඉලක්ක කරගත් ශුද්ධ බයිබලයේ උසස් පණිවිඩ සහ ගැඹුරු එළිදරව් බෙදාගන්න අප හා එක්වෙන්න. ඉතින් දෙවියන් වහන්සේගේ සදාකාලික ප්‍රේමය සහ මඟ පෙන්වීම තුළ සැනසීම සොයාගනිමි. අපි එක්කව මෙම මාවතේ ගමන් කරමු. සුබම සුබෝදෑසන කර ජේසුස් වහන්සේගේ නාමෙන් අද දවසත් මඟවට ආශිරි ගෙනෙන අතර උනාසේ යහපත් සුන්දර දවසක් ආරම්භ කරන්න ඔබටත් මටත් උනාසේ දුනා මහත් කරුණාවත් අනුග්‍රහ නිසා පිළි වෙනසේ ප්‍රශංසා කරන අතර හොඳයි වෙන දවගේම දවස් දිනසක වචනියම් කාරණාවක් අපි බලලා අපේ ආත්මය අපි අදහිල්ලෙන් අපි ශක්තිමත් කරගම් මේ උදෑසන ඔබ සමග බෙදා ගන්නවා හිතෝපදේශ පොතේ 3 පරිච්ඡේදයේ 9 සහ 10 පදවල සුදු නියවිල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන් වහන්සේට ගෞරව කරපන්න එවිට නුඹේ අටුකොටු බොහෝ දාන්නෙන් පිරෙන්නේය නුඹේ මුද්‍රික යන්ත්‍රයේද අලුත් මුද්‍රික පානෙන් ඉතිරෙන්නේය ආමෙන් මේ ස්ථානයේ තුල ඔබට මට ස්වාමීන් වහන්සේ යම් යථාර්ථයක් උගන්වනවා හැබැයි ඔබගේ මගේ ජීවිතේ බොහෝ වෙලාට මගේ හරුණු සහ කරන්ට අකමැති කාරණාවක් මිස්ථානේ කිනවා නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන් වහන්සේට ගෞරව කරන්ට උනාසි කියනවා නුඹේ අස්වැන්නේ නුඹේ සියලු ඒ ඵලයෙන් උනාසි කියනවා ප්‍රථම දේ ස්වාමීන් වහන්සේට ගෞරවයක් ලෙස උනාසිට පූජා කරන්න කියලා එවිට කළ විට මිස්ථානේ කියන එවිට නුඹේ අටු බොහෝ දානියෙන් පිරෙන්නේ නුඹේ මුද්‍රික යන්ත්‍රයේද අලුත් මුද්‍රික පානෙන් ඉතිරෙන්නේ. උනාසිකිනවා ඔබ මේ විදියට ඔබ උනාසිකේ රාජ්‍යයට ඔබ දේවල් දුන්නොත් උනාසිකිනවා එවිට බොහෝ දානියෙන් පින ඔබව ආශිර්වාද කරන බව දේනසික වචනයේ තුල කතා කරන. ඉතින් දෙවියන් වහන්සේ ඔබට මට යමක් කියනවද කරන්න ඒක තුළ යම් සත්‍යතාවයක් ඒක තුළ යම් රහසක් තිබෙනවා. ඒ නිසායි දෙවියනෝ ඔබට මට උගන්වන්නේ උන්වහන්සේ තුළ තිබෙනා වූ ආශිර්වාද අත්පත් කර ගන්න පිණිස ඒ දේවල් ඔබගේ ජීවිතයේ සාමාන්‍ය දෙයක් කර ගන්න. ඒක ඔබගේ ජීවිතයේ යථාර්ථයක් කරගන්න උන්වහන්සේ උගන්වන්නේ ඒ වගේ යම් රහසක් තිබෙන නිසා. උන්වහන්සේ කැමැති ඔබ පොහොසත්ව සිටිනමට ඔබ සඵලත්වයෙන් සිටිනවද ඔබ ප්‍රීතියෙන් ඉන්න ඔබ උන්වහන්සේ කැමැතියි. උන්වහන්සේ කැමති නිසා උන්වහන්සේ ඔබ පොහොසත් කරන ඔබ ආශිර්වාද කරන ක්‍රමවේදයක් තිබෙනවා ඒ ආශිර්වාද කරන ක්‍රමවේදය උන්වහන්සේ ඔබට මට දී තිබෙනවා මේ ස්ථානයේ කියනවා නුඹේ සම්පති නුඹේ සියලු දේ වලින් උන්වහන්සේ ප්‍රථම කොටස උන්වහන්සේ පළවෙනි කොටස උන්වහන්සේට දෙන්න කෙන විට දෙවනාසේ අපි ආශිර්වාද කරනවා කියලා උන්වහන්සේ පුරොත්තුවක් වෙනවා එහෙම කියන උන්වහන්සේට හේතුවක් තිබෙනවා හේතුව අපි පොළොවට ගිහින් පොළොව පාරන අපි බීජයක් දැම්මට අපිට පුළුවන් බීජයක් දහන්න විතරයි. ඒ බීජය වර්ධනය කරන කොටස තිබෙන දෙවියන් වහන්සේගේ අතේ. අපිට පුළුවන් වතුර දාන්න පොහොර දාන්න පුළුවන්. හැබැයි ඒ ගහ වර්ධනය කරන්නේ දෙවියන් වහන්සේ. ඔබ හිතන ඔබ තමයි ගහ වර්ධනය කරේ. ඒකේ අස්සන වැඩි කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. ඒකේ අයිතිය තියෙන්නේ දෙවියන් වහන්සේට. ඉතින් උන්වහන්සේ වැඩි කරලා දෙන්න අපිට අවශ්‍යයි නුවන්සේ කියනවා ඔබ මට කී කරුවන් හේතුව මේ මුළු මෙවිල්ලේ අයිතිකාරයා දෙවියන් වහන්සේ මේ මුළු ස්වභාව ධර්මයෙන්ම පාලනය වෙනු වහන්සේගේ හස්තයට මේ මුළු විශ්වය පාලනය වෙනු වහන්සේගේ හස්තින් උන්වහන්සේ කැමති දේ මේ පොළොව මත කරන්න පුළුවන් මේ පොළොවේ උන්වහන්සේ කැමති දේ කරන්න පුළුවන් ඒක උන්වහන්සේගේ ක්‍රමවේදයක් ඒක උන්වහන්සේගේ සලස්ම
උන්වහන්සේගේ දරුවෝ උන්වහන්සේ කැමති පෝසත්තු කරන්න අන් අයට වඩා උන්වහන්සේ ආශිර්වාද කරන්න කැමති උන්වහන්සේගේ දරුවන්ට. ඔබ ඊශ්‍රායෙල් රට ඔබ බැලුවොත් අන්න හැම තැනකම තරහබේ දේශයේ විතර හරිම පෝසත්තු හරිම ශස්ත්‍රීකව තිබෙනවා. ඒක හාස්කමක්. ඇයි දෙවියන් වහන්සේ යමක් කිව්වන ඒක උන්වහන්සේ කරන්න උන්වහන්සේ බැඳිලා සිටිනවා? හේතුව උන්වහන්සේ දෙවියන් වහන්සේ නිසා. මේ ස්ථානයේ කියනවා උන්වහන්සේ ඔබට යමක් කරන්න ඔබ පොහොසත් කරවා පිණිස. නමුත් සාතන් ඔබව අල්ලගෙන ඔබ රවට්ටලා තිබෙන අද දවසේ ඔබ දෙවියන් වහන්සේ ඕනම දෙයක් කරන්න කැමති. ඔබට යාශනාවට යන්න පුළුවන්, ඔබට මිනිස්සුව හොයලා බලන්න පුළුවන්, ඕන දෙයක් කරන්න. හැබැයි ඔබට මුදල් හෝ ඔබට යම් දෙයක් ඔබට දෙන්න කියද්දී ඔබගේ ඇතුළාන්තයෙන් එනම් ඇයි අපි කරන්නේ, ඇයි අපි දෙන්නේ කියන්නා වූ මානසිකත්වයක් ඇතුළෙන් ඇවිත් සාතන් ඔබව නමත්වෙනවා. ඔබට ලක්ෂ 10ක වගේ මුදලක් ඔබට ලැබිලා ලක්ෂයක් දේවරාජ්‍යයට වපුරන්න කිව්වොත් ඔබගේ ඇතුළාන්තයෙන් සාතන් ගෙනත් දානවා. ඇයි ඒක කරන්නේ? ඇයි එහෙම කරන්නේ? මේක තිබුණොත් අපේ අනිත් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. අපිට ඒ දේවල් කරන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ එහෙම කියන්න උන්වහන්සේ සරස්මත් නෝ. ඔබගේ මුදල් උන්වහන්සේට වැදගත් නැහැ. ඔබගේ කිසිම දෙයක් උන්වහන්සේට වැදගත් නැහැ. උන්වහන්සේට ඕන බව පොහොසත් කරන්න. ඔබ ඔබ සඵලවත් කරන ඔබ ආශිර්වාද කරන උන්වහන්සේ ඕන නිසා උන්වහන්සේ කියන එක කරොත් මම ඔබ වෙනුවෙන් පිණී සිටින්නවා. ඔබට තව ආශිර්වාද කරවිස් තවත් දොරටු මම ඔබ වෙනුවෙන් විවෘත කරන්නට එනවා. ඒක දේව සරස්ම සහ දෙවියන්වසේ ක්‍රමවේදී. දිනසබ ගොඩක් වෙලාට ඔබගේ මනසෙන් ඔබ තීරණය කරනවා දෙවියන් වහන්සේට මේක කරන්න බෑ, දෙවියන් වහන්සේ මෙහෙම කරොත් මෙහෙම කරයි කියලා ඔබ තීරණය කළා. ඔබ සමහර තැන්වල ඔබ කොටු වෙලා ඉන්නවා. ඒ නිසා දෙවියන් වහන්සේ දන්නවා ඔබට දෙන්න කියද්දි ඔබට අපහසුම දේ තමයි දෙන එක. හැබැයි ඔබට දෙයක් ගන්න තියෙනවා නම් ඔබ ඕනම කැපවීමක් කරයි ඒ දේ ගන්න. හැබැයි බයිබලයේ මේ කියනවා ගැනීමට වඩා දීම වටින බව. අදවසේ ඔබ ඔබගෙන් අහන සමහර ඔබ ওই ස්ථානෙට හේතුව සමහර ඔබගේ දෙවියනවසේ වචනේ නොදෙනවත් කම නිසා වෙන්න පුළුවන්. ඒ නිසා දෙවියනසේ කැමැති ඔබව ඉදිරියට සාහිහෙලට ගෙන යන්න, දෙවියනසේ කැමැති ඔබව ආශිර්වාද කරන්න. ඒ නිසා ඔබ දෙවියනසේ වචනේ නැවත ඉපදුනේ දෙවියනසේ වචනයයි ඔබගේ ජීවිතය. උන්වහන්සේ ඔබගේ ජීවිතේ යමක් කියනවනම් ඔබව නැති කරන්නටවත් ඔබව විනාශ කරන්නටවත් නෙවෙයි. හැබැයි උන්වහන්සේ යමක් කියනකොට උන්වහන්සේ කී කරවීම හේතුව උන්වහන්සේ ඔබගේ මගේ අයිතිකාරයා. ඔබවම ආව මේ පොළොවට ගෙනන් උන්වහන්සේ. ඉතින් උන්වහන්සේට ඔබ ගැන මං ගැන සරස්මක් සහ උන්වහන්සේ ඔබ ගැන මං ගැන අදහසක් තියෙනවා. අපි උන්වහන්සේගේ අදහසට උන්වහන්සේ කැමැත්ත අපිට හරිමු. උන්වහන්සේ ආසයි අපේ ජීවිතේ වෙනස් වෙනවා දකින්න. ඒ වගේම හිතෝපදේශ පොතේම 10 පරිච්ඡේදයේ 22 පදයේ තුල කියනවා ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයේ පොහොසත්කම ලබා දෙන්නේ උන්වහන්සේ ඊට දුක එකතු නොකරමසේක. ආමෙන්. හාලෙලූයා. මේ ස්ථානයේ කියන ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය පොහොසත්කම ගෙන දෙනවලු. ඒ විතරක් නෙමේ උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේ. ගොඩක් මිනිස්සු පොහොසත් හැබැයි උන් දුකින් ඉන්නේ. කොහොමද උන් දුකින් ඉන්නේ? උන් ගොඩක් අය රෝගයෙන් වේදනාව විඳිනවා. ඔබට ගොඩක් මුදල් තිබෙනවා. හැබැයි උන් ආස කෑම වෙලා කොහොන්ට කන්න බෑ. ඔබට ආස ගමනක් කොහොන්ට යන්න බෑ. උන්ගේ පොත්වල මේ භෞතිකව උන්ට තියෙන මුදල් හැබැයි උන්ට එකක්වත් භුක්ති විඳින දෙවෙනසක වචනේ කියනවා උන්වහන්සේගේ පොහොසත්. හැබැයි දෙවියන් වහන්සේ දෙන්න පොහොසත්කම තුල නැසෙන් දුක් නෑ. ඒක තුලද ප්‍රීතිය. ඒ උන්වහන්සේ දෙන ඕන දෙයක් අපිට භුක්ති විඳින්න පුළුවන් හැකියාව තියෙනවා. ඇයි ඒ? උන්වහන්සේ අපිව ආශිර්වාද කර තිබෙන සෞන්වාසයේ සුවේ අපිට දීලා තිනා. ඒ හැම දෙයක් භුක්ති විඳින වාසේ අනුග්‍රහය ඔබට මට දී තිබෙනවා. ඒ නිසා ඔබ පටලවගෙන තිබෙන එක, ඔබ වරද්දගෙන තිබෙන එක බොහෝ අය පොහොසත්, ඌ පොහොසත් බොහෝ අයට ගොඩක් දීවා තියෙනවා. හැබැයි ඔවුන්ට ඒ දේවල් භුක්ති විඳින්න බෑ. ඔවුන් බොහෝසේ දුක් විඳිනවා. ඔවුන් ආස කිසි දෙයක් ඔවුන්ට කරන්න බෑ. නමුත් ඔවුන් නමට ඔවුන් පොහොසත්. මේ පොළොවට ඔවුන් පොහොසත්. ඔවුන්ට ගෞරවය, මාන්න මේ සියල්ල තිබෙනවා. හැබැයි දෙවියන් වාසේ කියනවා උන්වහන්සේ දෙන පොහොසත් තම තුළ අපේ ජීවිතේ දුක කියන එක එකතු කරන්නේ. බොහෝ අය මුදා තින බොහෝ අයගේ පවුල් කැඩිලා වෙන් වෙනවා. ඔබෝ පාපකාරී ජීවිතවල ජීවත් වෙනවා. සල්ලාල කම් තුළ ජීවත් වෙනවා.
පාපිෂ්ඨ ජීවිත තුළ ඇබ්බැහි කම් තුළ ඔවුන් ජීවත් වෙනවා. ඔවුන්ට පවුලක් නැහැ, උන්ට දරුවෝ නැහැ, උන්ට ජීවිතයක් නැහැ. සමහර අය රෝගීව ඉන්නවා, සමහර අය ඇඳන් වල ඉන්නවා, සමහර රෝද පිටුවල ඉන්නවා, සමහර අයට පරම්පරා රෝග. උන්ට කණ්ඩම ඔවුන් පොත්වලට හැමදාම බේත් ගන්නවා. පුදුම ලෙස ඔවුන් දුක් විඳින හැබැයි මිනිස්සුන්ට පේන පිටතින් ඔවුන් පොහොසත්. එවැනි පොහොසත්කමක් අපිට වැදගත් නැහැ. අපිට වැදගත් දුක නැති පොහොසත්කමක් ඉන් දිවියන් වහන්සේ ක්‍රමවේදයක් ඔබට දී තිබෙනවා. උන්වහන්සේ අල්ල ගන්න, උන්වහන්සේ ඔබ රස බලන්න, උන්වහන්සේ යමක් ඔබගේ ජීවිතේ කියනවා. ඔබ ඒකත් එක්ක ඔබගේ ජීවිතේ ගෙනියන්න. උන්වහන්සේ ඔබව නොමග යවන්නේ, උන්වහන්සේ ඔබව අතරමං කරන්නේ. හැබැයි උන්වහන්සේට වැදගත් ඔබ මුළු සිතින් උන්වහන්සේව සොයනවාද? උන්වහන්සේ ඔබ මුළු සිතින් සොයන කල මම ඔබට සම්පෙඩන කර සුතිපියන් මේ උදෑසන කාලයේ ඔබගේ වචනින් අපි ඔබ ධෛර්යමත් වෙන නිසා, ඔබගේ වචනින් අපි පොහොසත්ක නිසා අපි ඔබට සුතිකන පියන ඔබ බොව අල්ල ගන්න, අපි ඔබව ශක්තිමත් අල්ල ගන්න. ස්වාමී, අපේ මනස තුල අපි වැරදි සිතුවිලිත් එක්ක හිටියා. අපිට ආස කරන අපි කැමති කැමති දේවල් කරමින් අපි ගමන් කරා. හැබැයි ඔබ වෙනුවෙන් අපි මොනවද කරද්දී, ඔබගේ රාජ්‍ය වෙනුවෙන් අපි මොනවද කරන්නේ, සුභාරංචි වෙනුවෙන් අපි මොනවද කරලා තිබෙන්නේ? වහස වෙනුවෙන් අපි මුකුත් කළා නැහැ. හැබැයි අපිට ගොඩක් මුදල් තිබෙන සමාලාට, අපි බැංකුවල තිබෙනම් අපිට ගෞරවය, අපිට මාන්නය තිබෙනවා. හැබැයි අපි ඔබ වෙනුවෙන් මොනවද කරලා තිබෙන්නේ? ස්වාමී, මේ උදෑසන ඔබ වහන්සේ අපෙන් අහන්න ඔබ අපිට දුන්නා වූ මේ ස්වාමී ප්‍රශ්න නිසා අපි ඔබට සුතින ශ්‍රද්ධාත්මනස අපි ඔබ ගොඩනගන්න, ඔබට කැමති නිසා අපි ඔබ ගොඩනගන්න, අපි ආශිර්වාද කරන්න පියාණනි. ආබ්‍රහම් ආශිර්වාද කරසේ. ආබ්‍රහම්ට ගෝ මං බෝ ආශිර්වාද කරනවා, අන් අය ආශිර්වාද කරමිස. අබ්‍රහම්ට මං බෝ ආශිර්වාද කරනවා, හැබැයි උඹේ ආශිර්වාදය ඔබ අන් අයට ආශිර්වාදයක් වෙන කියලා දවසේ එවැනි ආශිර්වාදින් අපි ආශිර්වාද කර අපි පොහොසත් කරන්න අන් අයට දෙන පිණිස පියාණනි. එවැනි හදවතක්, එවැනි සිතක් අපිට ඔබ වහන්සේ දෙන්න. මේ උදෑසන ඔබ වහන්සේගේ වචනේ අපි ඔබේ ශක්තිමත් කිරීම සබරස්ති කියන. ඉතින් වෙනද වගේම අද දවසේ ඔබ විවිධ රැකියාවට යන්න සූදානම් ඇති. ඔබ යන්නා වූ ගමන කුමක් වුණත් ස්වාමිනි අපි ඔබට බාර කරන, ඔවුන්ගේ යෑම ඊම ඔබට බාර කරන දෙවිපියා. දවසේ නිවසින් පිටත් මොන වැඩකට ගියත් වාසම ආශිර්වාද ඔබගේ සුවේ සතුට සමාධිය ප්‍රීතිය ඔබ මත බලසන. ඔබ අලුතින් යම් යම් දේවල්ද පටන් ගන්න යනද ඒ ආශිර්වාද කන දෙවිපියනි. මගේ දෙවෙනස ඔබගේ සිතවිලි ඔබ වහන්සේ පවිත්‍ර කරන්න. ඔබගේ වචනේ තුන ජීවත් වෙන ඔබ වහන්සේ සැබෑ ලෙස මිනිස්සෙක් ලෙස ජීවත් වෙන ඔබගේ කරුණාව ඔබ මත නිදහස් වෙනකන් ආශ්‍රය කරන ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමෙන්.